අප ඉතාමත්ම කාලීන වගේම බෛද්‍යවරුන්ටත් නිරට ඉන ජනතාවටත් බෙහිවින් බලපාන කාරණාවක් සම්බන්ධයෙන් ඔබෝ දැනුවත් කරන්න මාධ්‍යසාකච්ඡා පවත්තරතියන්නේ. මෙ රටේ තිය ඉතාමත්ම අර්බුදුකාරී නිසාහ උත්ග අර්භිතුකාරී වාතාවරණ ඇැත් එක්ක දැනට අපිට වාර්තාාවෙන කරුණුකාරණ අනුව උග්‍රපෝෂණ ගැටලුවක් හ මන්ද පෝෂණය ඇතිවෙන තත්ත්වයක් රට තුළ මේ වෙන විට පැල්නැගිල තියෙනවා. උබදන්නවා රට තුළ ගත්තහම රටේ ප්‍රවාහනය සහ අනිකුත් සියලුම ශේත්‍රවල දැඩි අර්බුධකාරි තත්ත්වයක් තියෙනවා මේ ඉන්දන සැපවම රටේ තියෙන ආර්ථිකමය ගැටලුත්ත එක්ක. ඒත් එක්ක තියෙන ප්‍රධාන ප්‍රධාශම කාරණාවක් තමයි. මේ වෙන විට රටේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධය නැතිවෙලා තියෙන බරපතු රි තත්ව. ඒගේ මෙරට එන ජනතාවට මේ වෙන විට අපිට ලැබිල තියෙන සමේක්ෂණ අනුව වාර්තාවෙලා තියෙන කාරණානුව ආහාර ගැනීම කිය කාරණාව ආහාර ලබාගැනීම ආහාර සපයා ගැනීම කියන කාරණාව ඉතාමත්ම දැඩි දුෂ්කර මට්ටමකට එමින් පවතිනවා. ඒවගේම ඒහා සම්බන්ධව ආහාර ගැනීම දුෂ්කරතාවත් එක්ක මේ පෝෂණය කියන ගැටලුවත් ඒක පැඩගෙන කාරණාව අපි වෛද්‍යුවර හැටියට අපි දකිනවා පූෂණය සම්බන්ධය නැතිවෙලා තියෙන කාරණාව හරිආකාරව අපි විසදාගත්තය නැත්තං ඒයට අදාළව අපි කටයුතු කරය නැත්තං ඉදිරි අනාගතයේ දී අපිට බිහිවන පරපුර මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන පරපුරක් බවට පත්වෙනවා. ඉති මෙරට එන්න දරුවන්ගේ යම්කිසි ආකාරයකින් සමීක්ෂණයක් කරලා වාර්තා කීපයක් ඉල්දක්වල තියෙනවා ඒ වාර්තාාවලින් අප මේ වෙනකොට දකිඩ තියෙන කාරණා තමයි. අපේ රට එයින දරුවූ මන්ද පෝෂණයට මන්ධපෝෂණයට ලක්වමින් මන්ද පෝෂෙන්් පෙළමින් පවතින්ඩ කරුණුකාරණා සකස්වවිමින් පවතින වසහ මේ වෙනවිටත් ඒ කාරණ අපිට එළදක් කොලා තියනවා. ඉති මෙහිදී තිය බරපතලම කාරණාව තමයි. විදේශ වාර්තා අපිට සඳහන් කරනවා. ලෝකගත්තහම ලෝකයේ රටවල්වලින්. හත්වනි ස්ථානයට ළමමා මන්ද පෝෂණයට අපි ලක් වෙලා තියනවා කියන කාරණාව. ඒවගේ මාසියාව ගත්තාම අපි දෙවෙනි වෙන්නේ ඉන්දියාවට පමණයි. ඒවගේ යුනිසේ සංවිධානයතාව මේ කර්ණ කාරණයි ඉදිරිපත් කල තියෙන්නේ මේකම අපිට පේන්න තියෙන කාරනාව තමයි ආහාර සප්‍යාගැනීම සඳහා බලපාලතින ප්‍රධානතම කරන වෙලා තියෙන්නේ ආහාර හිගියත් ඒවගේ ආහාර ප්‍රවාහනය සඳහා තියන බරපත ගැටලු. ත හාර ය ප ාත්වලින් සහර වෙරාටමේ හාර ප්‍රවාහනය ගැටලු මේ වනකට පවතින ඔබදන්නවා ඉද නර්බුදයක්ත් එක් ඉතාමත්ම දැඩි දුෂ්කරතාවයක් පවතිනවා ත තදබල ජනාකීරර්ණ ප්‍රදේශවල ආහාරවල මලගනන් ඉතාමත්ම ඉහලට ගිහිලා තියනවා. ජවෛදිනයධරන්ගේ සංගමය මේ වෙලාවේ. සෞඛ්‍ය අමාත්‍යංශයට මේ සම්බන්ධව අවධකරවන්න නැතැම් සෞඛ්‍ය අමාත්‍යශයේ මේ සම්න්ධයෙන් තියන අවධානය වැඩි කිරීම සඳහා. මේ වෙනට අපි කටයුතු කරන්නේ සහ මේ වෙනවිට අපි සෞඛ්‍ය මාත්‍යංශයට බලපෑමක් කරනවා. මේ සම්බන්ධව උනන්දු වෙන්න මේ සම්බන්ධව ඉදිරියේද අප ඉතාමත්ම බරපතුල කරුණුකාරණ ආරංචිවවි නැත්තැන් අපට අත්දකින සිද්ධවෙේවි වෛදවුවරු හැටියට අපි ඒ සම්බන්ධෙන් දකින පුරෝකතනයන් තමයි මේ ඉදිරිපත් කරන්න. ඉතකොට ඔබ දන්නවා දරුවන්ට පෝෂණය සඳහා අවශ්‍ය ආහාරවේලක් ලබාගැනීමට අපි ඒවා සපයා ගැනීමට, ඒ සම්බන්ධයෙන් ලන්දුව ඇතිකිරීමට දෙමවපියෝ දැනුවත් කිරීමට. මිලමුදල් යහමින් බෑ කර ලනෙවෙයි. මේ තියන සම්පත්වලින් අපි පෝෂණය කියන කාරණාව සපුරාගන්න එක. කොහොමද කරගන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන්. මේ වෙන විට සෞඛ්‍ය අමාතංශයේ අවධානය යොම වියතු තියෙනවා. ඉට පෙර මේ ලැබිලතියන දත්ත කරුණු වාර්තා. සම්බන්ධව අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශය ඒවගේම පෝෂණය සම්බන්ධය තියන අභ්‍යන්තර දෙපාර් අමාත්‍යංශය තිය කටයුතු කන පිරිස. මේ සම්බන්ධය නිතාමත්ම ඉක්මණින් වාර්තාවක් නැතම් පරීෂණයක් කළ යුතුයි. ඒ සම්බන්ධය දත්තරැස් කළ යුතුයි මේ සම්බන්ධ අපි කුමක්ද කරන්න ඕන කියන එක. ඒ සම්බන්ධය කොයි ආකාරයෙන්ද මේ සැබෑවට මේ වාර්තාාවන්නේ කොයි විදිහඇති කියෙනෙක් මොකද. අපි රටේ විධ ප්‍රදේශගත්තාහම බිවිධ ප්‍රදේශවල ආහාර හිංගිය සහ මේ ප්‍රවාන පාස්කම්බල ගැටලූ පවතින්නේ විවිධාකාර විදියට. එදකොට අපි උදාහරණයක් යටට ගත්තොත් කොළඹ කොළඹ ප්‍රදේශය තියන ගැටලුවනෙවෙයි නර ලිපදේශීය නුවර එලි ප්‍රදේශ තිය ගැටුවනේ යාපනය ප්‍රදේශීතීයන. ඒ හින්දා. මේක විවිධ විදිහට අර්කතනයන් දක්වන්න පුළුවන් සමාර්විට විදේශ ආතන වන්න පුළුවන් ඇත්තත් ලංකාව ආයතන වන්න පුළන්, මේ දත්ත සමීක්ෂණයන් කනකොට විධ විදිහට අර්ථ නිරර්පණය කරන්න පුුවන්. ඒ හින්දා. මේ වෙලා ඉතාමත් මක්මනින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ දත්ත එකතු කිරීම මේ සබන්ධෙන් කටයුතු කිීම විධමත් කළ යුතුයි. ඒවගේම ඒ සම්බන්ධයෙන් නිබැදි වාර්තා ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඒ වාර්තාවලට අනුකෝලව. මේ අපේ පෝෂණ ගැටලුව මේ රටේ තියන පෝෂණ ගැටලු විසදා ගැනීමට අවශ්‍ය ක්‍රමවේ දැන් සැකසීම විශේෂඥාන්ගේ අනුමැතිය සහ ඔවුන්ගේ අවධානය ඇතුව සිදුවිය යුතුයි. ඉට පස්සේ මේ සම්බන්ධයෙන් අප ගතහැ ක්‍රාමාර්ක පිළිබඳව පැහැදිී විද්බත් කතිකාවතක් ඇ. ඇත්විය යුතුයි ඒ සම්බන්ධයෙන් රජයවෛ්‍ය නිෙධර්ගේ සංගමයේ මේ වෙන විට. අව්‍ය සහයෝග ලබාදීමට සූදානම් ස අපි දකිනවා ඉදිරියේදී බරපතල කාරණාවක් අපි එලඹිමින් පවතිනාම පෝෂණය සම්බන්ධය. ඒයිඉන්දා අපේ රටේ තියන වටිනාම සම්පත දරුවන් ඒ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් නිතාමත්ම දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒවගේම ඒක නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කළ යුතුයි. කිය එක මූලික වශයෙන් හඳුනාදීමට රජය වදිනය ධර්ගය සංගම ඉදිරිපත්වවෙලා තියෙනවා. ැര ැනගන්න ലක්് രന අප സ്രाइब රන්න. വीडോ ട ൈයි කරන්න ම ediyor කරන්න ശാ කරන්න තത කරണ്पाා.